අයිබෝවන් ඔබ එක්වන්නේ ජාතික රූපවාහිනී දිවාපත් ප්‍රකාශයත් සමඟයි. මම උත්පලා ජයසේකර. ප්‍රථමයෙන්ම අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පාට වෙත. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අවසන් තීරණයකට. ජාතික රූපවාහිනියේ ළමා දින වැඩසටහන කොළඹ විහාර මහදේවී උද්‍යානයේදී දවස පුරා. ඉරාක රජයට විරුද්ධව ගෙන යන මහජන විරෝධතාවයෙන් 44 දෙනෙකු මියයයි. දැන් දේශීය පුවත්. යුත් ෆස්ට් තරුණ සමුළුව ඊයේ කොළඹදී පැවැත්වුණා. ලංකාවේ පළමු වරට සිය ඡන්දය ප්‍රකාශය කරන තරුණියට දැනුම සහ සහයෝගය ලබා දීම එහි අරමුණයි. මයි ෆස්ට් වෝට් සංවිධානය මැතිවරණ කොමිසම සහ ෆේස්බුක් එකතුවෙන් මේ සංවිධාන කර තිබුණා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ෆේස්බුක්හි ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති වැඩසටහන් කළමනාකරු මයි ෆස්ට් වෝට් නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, අපි හැමෝටම ලැබෙන කරුණු දෙකයි තියෙන්නේ ලංකාවේ. හැමෝටම මරණය උරුමයි, අනිත් එක ඡන්දය. ඡන්දේ නැති තැනක පිපිරීම් නැතිව. ඒ පිපිරීම් වලට හේතුව අනුන්ගේ මතයට ඉඩ නොදී අපේ ඡන්දය හැමෝටම සමානව ලැබෙන දෙයක් වෙන්නේ අපි අන් අය කෙරෙහි සමානව සැලකුවොත් විතරයි. යම් කිසි කණ්ඩායමකට ඡන්දේ දාන්න එන වළක්වනවනම්, ඒ වගේම සල්ලි දීලා යම් කෙනෙකුගේ ඡන්දේ ගන්න හදනවනම්, බල කරලා ඡන්දේ ගන්න හදනවනම්, එතන මයි ෆස්ට් වෝට් කියලා එකක් නැහැ. මයි ෆස්ට් වෝට් නම් ඒක නිදහස් වෙන්න ඕනේ සාධාරණ. ඊට අමතරව කොමිෂන් සභාව පැත්තෙන් ඒ විනිවිද භාවයෙන් යුතු වෙන්න ඕනේ. ඒ වගේම විශ්වසනීය නැත්තම් නිලධාරීන් තුලත් දේශපාලන පක්ෂත් අතර ඒ වගකීම තියෙනවා. හැබැයි කැමැත දෙන කෙනා කැමැත දෙන්න ඕනේ කොහමද? රෙස්පොන්සිබල් වෝටින්. අපි මේ කාලේ ඡන්දේදී අපි ගෙයින් ගෙට හැමතැනම ගෙනියන්නා කියන්නේ මේ ඡන්දය සහ කම්පණය එම්පති කියන වචනේ උඩ දුවමු කියලා. අපි හැමෝම සමානයි, හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙනවා. අපි අනුන්ට සලකනවා නම් මේ තරුණයෝ මුළු සමස්ත සමාජයටම. උදාහරණයක් දෙන්න පුළුවන් නම් අපි වැඩ කරන්නේ ප්‍රේමයෙන්. ඒක රාජියොත් මගේ ඡන්දේ වටිනාකම්ම අනිත් එක්කෙනාගේ ඡන්දෙත් තියෙනවා කියලා දන්නවනම් අපි කවදාවත් අනුන්ගේ ඡන්දේ බලක්වන්න යන්නේ නැහැ. අපි කවදාවත් ඡන්ද පොළන ගිහිල්ලා අනුන්ගේ ඡන්ද පෙට්ටි හොරකම් කරන්න යන්නේ නැහැ. ඡන්ද පෙට්ටි උදුරන්න යන්නේ නැහැ. ඒක තමයි ඡන්දයයි සාකම්පණය අතර තියෙන්නේ. ඒකින්ද දේශපාලනය නරක දෙයක් කියලා හිතන්නේ. දේශපාලනය කියන්නේ රට පාලනය කිරීම. පාලනය කිරීමට තරුණයෝ මැදිහත් වෙන්න ඕනේ. ඒකට තියෙන මාර්ගයේ ඡන්දය. ඡන්දය වර්ජනය කරන්න. එන්න ඡන්දේ දාන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද සවස රැස්වීමට නියමිතයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී. ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයකට එළඹෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. දිස්ත්‍රික් සංවිධායකවරු සියලුම දෙනා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ සාකච්ඡාවට කැඳෙව්වා. ඒ සියලු දෙනාගේම අදහස් මත සියල්ල අතිගරු ජනාධිපතිතුමා විමසුවා. බොහෝ අය බොහෝ අදහස් යෝජනාත් වෙනම ඉදිරිපත් කළා. නමුත් ඔවුන්ගේ විශේෂ මත විමසීමක් කළා. ඒ මත විමසීමට අදාළව මම හිතන්නේ සියලුම ඔවුන්ගේ අදහස් ඉදිරියේදී මධ්‍යම කාරක සභාවේදී සමාලෝචනය කරනවා. ඒ සමාලෝචනය කරලා අපි ගන්න තීන්දු බොහෝ විට ගන්නේ. මොකද ප්‍රජාතන්ත්‍රවාදීව ගත්තොත් මෙතෙක් ඉතිහාසයේ කිසිම පක්ෂයක් සියලුම සංවිධායකවරුන්ගේ මත විමසලා තීන්දුව తీරන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා මේ ප්‍රජාතන්ත්‍රවාදී අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා තියෙන නිසා සියලුම සංවිධායකවරුන්ගේ මතය අපිට පුළුවන් වෙනවා මධ්‍යම කාරක සභාවේදී සමාලෝචනය කරන්න. ඊට අමතරව ගත්තොත් එහෙම විශේෂයෙන්ම පොදු අදහස් මත උනා කිසි ලෙසකින් වක්වත් පොදු ජන පෙරමුණත් එක්කලා කොන්දේසි නැතුව මේ ගමන යන්න එපා කියන එක බොහෝ දෙනාගේ මතය බවට පත් වුණා. ඒක නිසා ලකුණ වෙනස් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය රැකෙන පරිදි යන දේශපාලන ගමනකට අවශ්‍ය තීන්දු తీරන ගන්න කියන බලකිරීමත් සියලුම සංවිධායකරුන්ගේ අතිගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් වුණා. ඔව්, අනිවාර්යෙන්ම අපි හෙට ඉතින් අවසාන දින අනිද්දා ජනාධිපතිවරණයට අපමුදාල් බඳින අන්තිම දවස. ඒ නිසා අපි හෙට අවසන් තීන්දුව ගන්නවා. අපි ඉදිරිපත් කරලා තිනවා කෙටුම්පත් තුනක්. ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙටුම්පතක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කෙටුම්පතක්. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පොදු ජන
පෙරමුණ කියන සන්ධානයේ ගිවිසුම. මේ කෙටුපත් උනටම අපිට පිළිතුරු ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අති බහුතරයක්ගේ මතය තියෙන්නේ පොලිජන පෙරමුණත් එක්ක වැඩ කරනවා නම් සලකුණ පිළිබඳව යම් වෙනස්කරමක් කිරීම අත්‍යවශ්‍යයි කියන කාරණේ. ඉතින් මම හිතන්නේ පක්ෂයක් විදිහට අපිට එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන්න බෑ. අපි මේ මතයේ ඉන්නේ සියලු දෙනාම. නමුත් පක්ෂය රැක ගන්න ඕනේ. පක්ෂය ආරක්ෂා කරගන්නලා තමයි අපි ඉදිරි ගමනේ ආයුත්තේ කියන මතයේ සියලු දෙනාගේම තිබුණා. ඒක තමයි අපේ අදහස බවට පත් වෙලා තිබුණේ. කිසිම නීතිමය ප්‍රශ්නයක් නැහැ. අපි මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් විමසුවා. අපිට පුළුවන් ලාංඡනය වෙනස් කරලා නාම යෝජනා බාර දෙන්න. නීතිමය ප්‍රශ්නයක් කිසිසේත්ම නැහැ. ජනාධිපති මැතිවරණ අපේක්ෂකයින් එකම වේදිකාවකට කැඳවීමේ සංවාදය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. මාර්තු 12 ව්‍යාපාරය සහ ඒෆ්‍රියල් තරුණ ජාලය එක්වයි එය සංවිධාන කරන්නේ. අද පස්වරු 3 සිට 5 දක්වා එය සජීවී ලෙස විකාශය කිරීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කටයුතු යොදා තිබෙනවා. ගුරුවරයෙකුගේ හෝ විදුහල්පතිවරයෙකුගේ කාර්යභාරය දරුවන් විභාග සමත් කරවීම පමණක් නොව යහපත් දේ පමණක් උකහාගත හැකි දරු පරපුරක් බිහි කිරීම බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ පැවති උත්සවයකට එක් වෙමින්. 2019 වසර වෙනුවෙන් පරිවේනාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් 110 දෙනෙකු සහ පරිවේනාචාර්යවරුන් හා ගුරුවරුන් 157 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. ගුරු ප්‍රතිභා ප්‍රණාම වෙනුවෙන් උත්සවය සංවිධාන කර තිබුණා. ලෝක ගුරු දිනය වෙනුවෙන් වසරක් පාසා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම උළෙල සංවිධාන කරනවා. වියලි කාලගුණය නිම කරමින් රජරට ප්‍රදේශයට වැසි ලැබීමත් සමග මහකන්නේ ගොවිතැන් කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. මෙවර වර්ෂා කාලය නිසි කලට ඇතිවුණු බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. රජරටට නිසි කලට වැසි නොලැබීමෙන් ගොවින් කලක සිට පීඩාවට පත්ව සිටියා. වැසි ආරම්භ වීමත් සමග වීවකාව ඇතුළු භෝග වගා ආරම්භ කර තිබෙනවා. බඩඉරිඟු වගාවට මෙවර ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. නියමිත පරිදි වැසි ලැබුණ හොත් තමන්ට මෙවර මහකන්නේදී සාර්ථක අස්වැන්නක් ලබා ගත හැකි බව ගොවීන් පවසනවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සංවිධාන කරන ලෝක ළමා දින වැඩසටහන අද දවස පුරා විහාර මහදේවි උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වෙනවා. මේ පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප හා සම්බන්ධ වෙනවා එහි සිටින සහන් සහ ඕෂදී. අයිබෝවන් ඔබට. රටක් නගන්නට ලොවක් දිනන්නට හෙටලොව පෝදින මල් කැකුළු වලට පාර කියන ජාතික රූපවාහිනිය සෑම වසරක මෙන්ම මේ වසරේදී ජාතික රූපවාහිනී ළමා දින උළෙල කොළඹ හත විහාර මහදේවි උද්‍යානයේදී මේ වන විට අති සාර්ථක අන්දමින් පැවැත්වෙමින් පවතිනවා. ඔෂදී, මේ ජාතික රූපවාහිනී ළමා දින උළෙල අද විහාර මහදේවි උද්‍යානය එකම පාරාදීසයක් බවට පත් වෙලා, මම හිතන්නේ අද උදෑසන සිටම ළමුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා විහාර මහදේවි උද්‍යානය. ඔව් සහන්, හැමදාමත් ජාතික රූපවාහිනී නැන්දන මාමලා අපිට හොඳම දේ හොඳම විදිහට දෙනවා. ඒ නිසා තමයි අද දවසේත් අපිට මේ විනෝද පාරාදීසය තිරණය කරන්නට සිද්ධ වුණේ. ඉතින් අපි කැමති පුංචි නංගි කෙනෙක් එක පුංචි පිළිසඳරක යෙදෙන්න. නංගි, අපිට නම කියන්නකෝ. ගෞරවී දමිතුලා. මොකද හිතෙන්නේ අද දවසේ මේ ජාතික ළමා දිනයත් එක්ක එකතුණු ඔයාට? ගොඩක් සතුටුයි. දැනුම විනෝදයේ ත්‍රාසජනක කටයුතු වල අපි නිරත වුණා. මේක සංවිධානය කරපු රූපවාහිනී නැන්දල මාමලට ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන්ම අපේ ජාතික රූපවාහිනී නැන්දල මාමලා අපිට හැමදාමත් මේ දේවල් තිළන කරනවා අපි වෙනුවෙන්ම. ඉතින් ඔබට පේනව ඇති මේ අපේ නංගිල මල්ලිලා අපිත් එක්ක විනෝද වෙන ආකාරය සහන්. ඔව්, ඉතින් මේ විදිහට විනෝද වෙන්න, ඒ වගේම ත්‍රාසයට කැමති අයට ත්‍රාසජනක ක්‍රීඩා, විනෝදයට කැමති අයට විනෝදාත්මක ක්‍රීඩා ගෙදර ඉඳලා අපිව බලාගෙන ඉන්න ආදරණීය අයියේ අක්කේ නංගේ මල්ලේ, ඔබ තවමත් ප්‍රමාද නැ විහාර මහදේවී උද්‍යානය ඔබ වෙනුවෙන් විවෘතයි අද දවස පුරා එන්න කියලා ආරාධනා කරනවා. ජාතික රූපවාහිනී ළමා දින උළෙලට උත්පලා නැවතත් ඔබට අවස්ථාව ලබා දෙනවා. මීළඟ පැයදීත් ඔබට තොරතුරු ගෙනීමේ බලාපොරොත්තු වෙමි. ස්තුතියි සහන් සහ ඖෂධී තොරතුරු ගෙනීම සම්බන්ධයෙන්.
ජාතික රූපවාහිනී ළමා දින වැඩසටහන කොළඹ විහාර මහදේවි උද්‍යානයේදී දැන් පැවැත්වෙනවා. ඔක්තෝබර් පළමුවැනිදාට යෙදුණු ලෝක ළමා දිනය වෙනුවෙන් මෙය සංවිධාන කළා. විවිධ ක්‍රීඩා, සංගීත වැඩසටහන්, නාට්‍ය, විනෝදාත්මක අංග රැසක් කීටයත් ජාතික රූපවාහිනිය ආරම්භක යුගයේ සිටම දැයේ දරුවන්ට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් විවිධ වැඩසටහන් විකාශය කරනවා. පළවෙනිදා හැමෝම එකතු වෙලා සමරපු ජාතික ළමා දිනය වෙනුවෙන් මම හිතන්නේ පළවෙනිදා ඉඳලම ඉසව් ගණනාවක්ම ජාතික රූපවාහිනිය පැත්තෙන් පටන් ගත්තා. ළමා දිනේ දවසේම කටුනායකට ළමයින් 100කට වැඩි ප්‍රමාණයක් අරගෙන ගිහිල්ලා දිනෙන් පස්සේ එළමෙන පළවෙනි සතියන්තයේ ළමයින්ට විනෝද වෙන්න පුළුවන් තමයි මෙතන සංවිධානය කරලා තියෙන්නේ. ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මම හිතනවා ජාතික රූපවාහිනිය තරම් වැඩ කොටසක් කරපු වෙන කිසිම නාලිකාවක් නැහැ කියලා. දශක 3 මාරකට වැඩි කාලයක් අපි දැයේ දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් නිෂ්පාදනය කළා, නිර්මාණය කළා. ජාතික ළමා දින උළෙල අපි ආරම්භ කරන්නේ පළවෙනිදා සිට ඔක්තෝබර් පළවෙනිදාට සමගාමීව අපි පස්වෙනිදා උගනිවාඩු දවසේ සතුටු වෙනට එන්න ජාතික රූපවාහිනිය එක සතුටු වෙන්න කියලා අපි පුංචි දූලා පුතාලට ආරාධනා කරනවා. දක්ෂතා දක්වන දරුවන්ට වටිනා ත්‍යාග පිරිනැමෙනවා. මේ අවස්ථාවට කලාකරුවන් රැසක්ද එක්ව සිටිනවා. මෙම ස්ථානයේ සිට ළමා පුවත් විකාශය සිදු කිරීමද විශේෂත්වයක්. අද සවස 3 දක්වා මෙම වැඩසටහන් ක්‍රියාත්මකයි. මෙවර යලකන්නේ බීලුණු වගාවෙන් ඉහළ ආදායමක් ලැබෙනු ඇතැයි ඇලහැර ව්‍යාපාරයේ ගොවින් විශ්වාසය පළ කරනවා. රජය ආනයනික බීලුණු සඳහා ඉහළ බද්දක් පැනවීම ඊට හේතුවයි. ඇලහැර ගොවි ජනපදයේ බීලුණු අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. බීලුණු කිලෝවක් සඳහා දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය රුපියල් 250-260 අතර ඉහළ මිලක් ලබා දෙන බවයි ගොවීන් පවසන්නේ. ඇලහැර ව්‍යාපෘතියේ සරුබිම, කොට්ටපිටිය, අතරගල්ලෑව, 505-506 ආදී ප්‍රදේශවල බීලුණු වගාවෙන් විශාල අස්වැන්නක් වාර්තා වනවා. අක්කරයකට බීලුණු කිලෝ 4000-5000 අතර අස්වැන්නක් නෙලා ගැනීමට හැකිවනු ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා. අස්වැන්න ඉතා සාර්ථකයි මේ සැරේ. අස්වැන්න ගොඩක් තිබුණා. මැලහැර ව්‍යාපාරයේ අතිරේක භෝග වලින් ඉස්සරහින් ඉන්නේ. ඒ අතරේ බීලුණු වගාව ඉහළින්ම තිබෙනවා. විශේෂයෙන් මේ සැරේ රජය පනවපු බද්ද මගින් බීලුණු ගොවියට අත මිට සරු කාල වකවානුවක් තමයි මේ අවුරුද්ද. ලුණු මිල මේ සැරේ හරි හොඳයි. ගොයියන්ට සාර්ථක ආදායමක් ගන්න පුළුවන් වුණා. වර්ෂාවට අහුුණෙත් නැහැ. මිල හොඳයි ගොයියන්ට. ගොයියෝ මේ සැරේ හරි සන්තෝෂෙන් ඉන්නේ. ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 70ක් පිරීම නිමිත්තෙන් සියලු රෙජිමේන්තුවල ධජ ආසිරි ගැන්වීම, දිවිපිදු රණවිරුවන්ට පින් පැමිණවීම හා ආබාධිත රණවිරුවන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමේ දේව මෙහෙයක් ඊයේ පැවැත්වුණා. ඒ බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය පැවැත්වුණා. ඊයේ රාත්‍රී ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ තෙමහ ගොඩනැගිල්ලක ගින්නක් ඇති වුණා. එය ලැගුම්හලක් පවත්වාගෙන ගිය ස්ථානයක්. එහි මුළු තැන්ගේ ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි විශ්වාස කරනවා. ගාල්ල මහනගර සභා හා නාවික හමුදා ගිනි නිවන ඒකක එක්වයි ගින්න මැඩ පවත්වා ඇත්තේ. අලාභය මෙතෙක් තක් සෙරු කර නැහැ. ගාල්ල වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. කොත්මලේ ජලාශ රක්ෂිතයේ සිට රැගෙන යමින් සිටි රුපියල් 110කට අධික වටිනාකමින් යුතු දැවතොගයක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගම්පොල විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් බලපත්‍ර නොමැතිවයි මෙම දැවතොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබුණේ. කඳාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට වසර 100ක් පිරීමෙන් ජුබිලි වර්ෂය ප්‍රකාශයට පත් කිරීම ඊයේ පෙරවරුවේ එම විද්‍යාලයේදී සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා වතිකාන අපෝස්තලික තානාපති පීරෙන් වැන්ඩොට් අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය වෙබ් අඩවියද ඊයේ විවෘත කෙරුණා. එහිදී දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල් තැබීමද සිදු වුණා.
දඩයම් කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබ සිටි ඇතින්නයකට රන්දෙනිගල පශු වෛද්‍ය නිලධාරීන් ඊයේ ප්‍රතිකාර කළා. සෝමවතිය ජාතික වනෝද්‍යානයේ සිට ආහාර සුව පැමිණි මෙම ඇතින්න වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබ සිටියදී ගම්වැසියන් දැක තිබෙනවා. ඔවුන් ඒ පිළිබඳව වනජීවී නිලධාරීන් දැනුවත් කළා. මැදිරිගිරිය සහ රන්තිනිකල පශු වෛද්‍ය නිලධාරීන් ඇතින්නට ප්‍රතිකාර ලබා දෙනවා. ඇතින්න සමග වයස අවුරුදු 4ක් පමණ වන ඇගේ පැටවාද මේ අතර සිටීම විශේෂත්වයක්. ඒත් සමගින් අද නියමිත රූපවාහිනී දිවා පුවත් නිමාවට පත්වනවා. අයිබෝවන්.